නිහඬතාවය අප වෙනුවෙන් දිවිතුන් ඒ රණවිරුවන්ට උපහාරයක්ම වේවා. අතිගරු ජනාධිපතිතුමනි, පසුගිය කාලයේ මුළුල්ලේ දේශීය හා විදේශීය බලවේග ඔබතුමා වෙත එල්ල කළ පීඩනය පිළිබඳ අපට හොඳ අවබෝධයක් තිබෙනවා. ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් අපගේ දේශය බේරා ගැනීම සඳහාත්, අප සැමට නිදහසේ ජීවත් විය හැකි දේශයක් නිර්මාණය කිරීම සඳහාත් ඔබතුමා කැපවෙද්දී ඇතැම් බටහිර රටවල්ද අන්තවාදී සංවිධානද දේශීය ප්‍රතිගාමී බලවේගද ඔබතුමාට කළ බලපෑම් පිළිබඳව අපට අමතක නැත. ඒ සියල්ලට මුහුණ දීම සඳහා ඔබතුමා හට තිබූ ආත්ම ශක්තිය, ඉදිරිතර නායකත්වය පිළිබඳව අපට ඇත්තේ දැඩි ගෞරවයකි. ඔබතුමා ආදි ආනන්දියක් නොවද පසුගිය වසර 40කට ආසන්න කාලයේ මුළුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, අග්‍රාමාත්‍යවරයෙකු හා ජනාධිපතිවරයා ලෙසට කටයුතු කළ ආකාරයත්, දේශයත්, බෞද්ධ ධර්මයත් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ ආකාරය දෙස බලන කල ආනන්දියන් සතු සියලු ගතිගුණ ඔබතුමා වෙත දිස් වූ බව සඳහන් කරන්නේ දැඩි අභිමානයෙනි. මේ ඔබේ මෙහෙවරට අනද මාතාවකී උපහාර තිලිනයයි. මේජර් ජෙනරල් ජගත් ඩයස් මැතිතුමන්. මේජර් ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමන්. බ්‍රිගේඩියර් ජගත් විජේ තිලක මැතිතුමන්. බ්‍රිගේඩියර් මහේෂ් සේනානායක මැතිතුමන්. බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා මැතිතුමන්. බ්‍රිගේඩියර් චාකි කාල්ලගේ මැතිතුමන්. අඩ්මිරල් ආනන්ද පීරිස් මැතිතුමන්. කපිතාන් නොයල් කළුගෝවිල මැතිතුමන්. ලුතිනන් කමාන්ඩර් නලින්ද්‍ර ජයසිං මැතිතුමන්. ගුවන් කොමුදෝරු කිෂාන් යහපත් මැතිතුමන්. රවි ජයසිංහ මැතිතුමන්. වින් කමාන්ඩර් ධම්මික වැලිගොඩපොළ මැතිතුමන්.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද බාලසූරිය මෙතුමන්. නියෝජ්‍ය පොලිස්පති සරත් චන්ද්‍ර ලියනගේ මෙතුමන්. තිස් වසරක යුද්ධේ ආනන්ද භූමිකාව නම් වූ ඒ අභිනව ග්‍රන්ථය විද්‍යාලයේ වර්තමාන විදුහල්පති DMLP දිසානායක මෙතුමන් අතින් අතිගරු ජනාධිපතිතුමන් හා හමුදා ප්‍රධානීන් වෙත සංකේතාත්මකව ප්‍රදානය කරන අවස්ථාවයි දැන්. අනද පන්හිඳ සංගරාවේ මංගල කලාපය විද්‍යාලීය පරිශීලන සංගමයේ ලේකම් ධාරණ මදුසංක සොයුරා විසින් අතිගරු ජනපතිතුමන් වෙත පිළිගන්වන අවස්ථාවයි මේ. මේ ඔබේ මෙහෙවරට අනද දරුවන්ගේ උපහාර ගීතයයි. Thank you.
සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රිය අද්මිරාල් සරත් වීරසේකර මැතිතුම් අනද විරු හරසර ප්‍රණාමයෙන් බුද දෙන වගයි. May I call upon the Director General of Civil Defense Force, Rear Admiral Sarat Veerasekara. නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මැතිතුම් අනද විරු හරසර ප්‍රණාමයෙන් බුද ලබන වගයි. Now I cordially invite the Commander of Sri Lanka Navy, Admiral Vasantha Karannagoda. Sri Lanka Yudha Hamudapati, General Sarath Fonseka Marithuman, Anadha Viru Harsalipu Namin, Udalabana Vakai. I cordially invite Commander of Sri Lanka Army, General Sarath Fonseka. ආබේ රාජපක්ෂ මැතිතුම් අනද විරු හරසර ප්‍රණාමයෙන් මෙසේ බුද ලබන වගයි. Now I call upon the Secretary of Defense, Mr. Gotabaya Rajapaksha. අද මේ මානුෂීය මෙහෙයුමේ නායකත්වයේ ආමන්ත්‍රණය මුළු මහත් ශ්‍රී ලාංකික ජාතියේම දරුවන් වෙනුවෙනි. මුළු ලෝකෙම එක විදිහක පුදුමයට පත් කළ යුද මෙහෙයුමක යෙදිලා විජයග්‍රහණය ලැබපු විරුවනට අද ආනන්ද විද්‍යාලයෙන් හැමදෙරෝනි උපහාර පුද කරනවා. මේ වීරවරයින් යෙදුන මෙහෙයුම ජාතියේ දෙවන නිදහස් සටනයි කියලා ජනතාව අද හඳුන්වනවා. මේ මෙහෙයුමට ගිය විරුවන් බිහි කළ අපේ රටේ සියලු පාසල් වලට ඒ කීර්තිය අත්පත් වෙනවා වගේම කොළඹ ආනන්ද විද්‍යාලයට සුවිශේෂ කීර්තියක් අත්පත් වෙන බව අපි කිව යුතු වෙනවා. අගමැති වගේම නියෝජ්‍ය ආරක්ෂක ඇමති රත්නසිරි වික්‍රමනායක, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, යුද හමුදාපති සරත් ෆොන්සේක, නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නගොඩ, එවගේ සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂක ජෙනරාල් සරත් වීරසේකර කියන මේ මෙහෙයුමේ නායකයෝ ආනන්දෙන් ඔබේ විද්‍යාලයෙන් තමයි බිහි වෙලා තියෙන්නේ. ඒ වගේම අද ගත්තොත් මේජර් ජෙනරාල් ජගත් දයස්, එවගේම කමල් ගුණරත්න, බ්‍රිගේඩිය ප්‍රසන්න සිල්ලා වාචාගේ ගාල්ලගේ කියන දෙවන පෙළේ නායකයොත් විශාල පිරිසක් බිහි වෙලා තියෙන්නේ ආනන්දේ ආනන්ද විද්‍යාලයේ. ඒක අද අපි පැහැදිලිව අපිට පේනවා. ඒ වගේම අපේ මේ මානුෂික මෙහෙයුම ලෝකයේම පුදුමයට පත් වුණා වගේම ඒ සඳහා ඉදිරිපත් වුණු සෙනෙවිවරු අතරින් වැඩිම පිරිසක් ආනන්දයෙන් බිහිවීම එක පැත්තකින් විශ්මයට හේතුවක් නම් නෙවෙයි. 83 දී ත්‍රස්තවාදීන් බිලිගත් අපේ පළමු හමුදා කණ්ඩායමේ
නායකත්ව දරුවෙත් ආනන්දේ ආදි ශිෂ්‍යෙක් කියලා කියවුණා. ත්‍රස්තවාදී පයාද කිරීමේ විජයග්‍රහයි පුදුමාතලන අවසන් සටන නායකත්වය දුන්නෙත් ආනන්දේ ආදි ශිෂ්‍ය. අපි ආනන්ද විද්‍යාලයේ ඉතිහාසය බැලුවොත් හමුදුරනේ ඒ එසේ විය යුතුයි කියලායි මම හිතන්නේ. එව නැත්තම් ඒක වෙන්නේ නැහැ. මිත්‍රවරුනි අපේ ඉතිහාසයේ තීරණාත්මක සංදි ස්ථාන රාශියක් තියෙනවා. මිහිඳු හිමි ලංකාවට වැඩම කිරීම අපේ ඉතිහාසයේ ඉතාමත් වැදගත්ම සංදි ස්ථානයක්. වගේම දුටුගැමුණු රජුරෝන්ගේ එදා